දැන් ශ්‍රී ලංකාව අද ඉන්න තත්ත්වයේ මේ අපි රට බංකොලොත් වෙලා ආර්ථික අර්බුදයකට වැටිලා තියෙන්නේ වංචාව සහ දූෂණයේ ඍජු හා වක්‍ර බලපෑම නිසා. අනිත් එක තමයි විනිවිදභාවයක් නැහැ. අපේ මේ තියෙන අඩුකරණ සහ රාජ්‍ය සේවයේ ව්‍යූහාත්මක ගැටලු තියෙනවා. ව්‍යූහයේ විනිවිදභාවයක් නැහැ. පොඩි පොඩි ප්‍රමාණයේ දූෂණයක් වුණාම ඒවට විරුද්ධව නැගීටින් නැතුව ඒවට කතා කරන්න නැතුව ඉවසගෙන ඉඳලා එයාලගේ උච්චතම අවස්ථාවකට තමයි අපි ආවේ ගිය අවුරුද්ද දෙකේ වගේ. දේශපාලනඥයන්ට නීතියේ රැහැනට හසු නොවී මහජන මුදල් භාවිතා කරලා ඒ මුදල් පිටරටකට පවා යවන්න නම් ඒක තනියෙන් ඔවුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වංචාව හා දූෂණය සම්බන්ධ ප්‍රශ්නයක්කුත් වෙනවා කියන එකට තියෙන හොඳම උදාහරණයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ පනවලා තියෙන කොන්දේසි. මොකද ඔවුන්ට පේනවා රටේ මහජන මුදල් අභාවිතා වීම සහ අනෙකුත් වංචා දූෂණ නිසා තමයි මේ ආර්ථික පරිහානියට බංකෘත්භාවයට අපි පත් වෙලා තියෙන්නේ කියලා. ආයුබෝවන් සුබ දවසක්. ඔන්න අදත් අලුත් මාතෘකාවකින් ජෙන් පොඩ්කාස්ට් වැඩසටහන ඔබල හමුවට ආවා. මේ වෙනකොට ලංකාවේ නීති සම්පාදනය කියන ශ්‍රේෂ්ඨය හරිම කාර්ය බහුලයි. විවිධ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනෙනවා. ඒ වගේම අලුත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගැනීම සඳහා යෝජනාවන් ඉදිරිපත් වෙමින් පවතිනවා. ඉතින් හරිම කලබලකාරී යුගයක නීතිය සම්බන්ධයෙන් ඉතාම කලබලකාරී යුගයක තමයි අද අපි ඔබව සම්බන්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවට IMF ණය ආධාර ලැබීමත් එක්ක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ගේන්න සිද්ධ වෙච්ච අලුත් පනත් කෙටුම්පතක් තමයි ගේන්න සිද්ධ වෙලා තියෙන අලුත් පනත් කෙටුම්පතක් තමයි දූෂණ විරෝධී පනත් කෙටුම්පත. ඉතින් ඇත්තටම මොකද මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කියන්නේ? ඇයි මේ දහිදහි ආණ්ඩුව මේ වගේ පනත් කෙටුම්පතක් නීතිගත කරන්න උත්සාහ කරන්නේ? ඉතින් මේ සම්බන්ධව කතා කරන්න මේ සම්බන්ධව ඉතා හොඳ දැනීමක් තියෙන ඒ වගේම ශ්‍රී ලංකාව තුළ මේ දූෂණ විරෝධී ක්‍රියාවන් විමර්ශනය කිරීම සම්බන්ධව දැනීමක් ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂකම් තියෙන ආයතනයක කටයුතු කරන නිලධාරීතුමිය කදාපිත් එක්කිනවා නමින් ලසන්තිකා හෙටියාරච්චි අය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උදේශන සහ පර්යේෂණ නිලධාරීතුමියක් වශයෙන් සේවය කරනවා. ඉතින් ලසන්තිකා අපිට කියන්න ශ්‍රී ලංකාවේ මේ පවතින වංචා දූෂණ කටයුතු ලංකාවේ ආර්ථිකයට කොහොමද බලපාලා තියෙන්නේ? මොකක්ද මේ බලපෑමේ ප්‍රතිඵල? දැන් ශ්‍රී ලංකාව අද ඉන්න තත්ත්වයේ මේ අපි රට බංකොලොත් වෙලා ආර්ථික අර්බුදයකට වැටිලා තියෙන්නේ වංචාව සහ දූෂණයේ ඍජු හා වක්‍ර බලපෑම නිසා. ඒ කියන්නේ රාජ්‍ය ආණ්ඩුකරණයේ තියෙන දුර්වලතා, නීති ක්‍රියාත්මක වීමේ දුර්වලතා, මහා පරිමාණ දූෂණය, එතකොට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර තිබිය යුතු සංවරණ සහ තුලන නොමැතිවීම සහ නීතියේ අවභාවිතය වැනි මහා පරිමාණ දූෂණ සහ මහජන මුදල් අවභාවිතය, ඒ මහජන මුදල් නිසියාකාරයෙන් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ඇතිවන ආර්ථික අපහානිය නිසා තමයි දැන් රට මේ තත්ත්වයට බංකලොත් භාවයට වැටිලා තියෙන්නේ. එතකොට ඒකට දූෂණය ඍජුවම සම්බන්ධයි. සහ ආර්ථික රට ආර්ථික පසුබෑමකට ලක් වෙලා සංවර්ධනයෙන් පසුබෑමකට ලක් වෙලා තියෙන අවස්ථාවක මිනිස්සුන්ගේ දැන් අපිට පේනවා සමාජ සංස්කෘතික අයිතීන් කඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට සෞඛ්‍යයට තියෙන අයිතිය, අධ්‍යාපනයට තියෙන අයිතිය, එතකොට ආහාර සහ පෝෂණයට තියෙන අයිතිය මිනිසුන්ගේ කඩ වෙලා තියෙනවා. එතකොට ඒ සමාජ සංස්කෘතික ආර්ථික අයිතීන් කඩවීම වක්‍රාකාරයෙන් නැවතත් ආර්ථික සංවර්ධනයේ පසුබෑමකට ලක්වීමට ඉඩකඩ සලස්සනවා. එතකොට වංචාව හා දූෂණ නිසා ඇති වෙලා තියෙන ආර්ථික පසුබෑම මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් කඩුවීමකට තුඩු දීලා තියෙනවා සහ ඒක නැවතත් මේක චක්‍රයක් වගේ යන්නේ. එතකොට ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩුවීම නිසා ඒකත් බලපානවා ආර්ථිකයේ අපේ සංවර්ධනයේ පසුබෑමට ලක්වීමට. අතන අපේ පළවෙනි ප්‍රශ්නයත් එක හොඳ ආරම්භයක් ගත්තයි කියලා අපි විශ්වාස කරනවා. අවුට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ගොඩක් පනත් කෙටුම්පත් කරනවා, ඒ වගේම නීතිගත කරනවා, රිගුලාසි දැනටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි. ඇයි මෙච්චර පනත් කෙටුම්පත් අනපනත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිද්දිත් ආණ්ඩුව ඇතුලේ, රජය ඇතුලේ වංචා දූෂණය පවතින්නේ?
ඒක ඒකට ඇත්තම හේතු ගණනාවක් තියෙනවා එකක් තමයි අපේ මේ තියෙන සිස්ටම් එක නැත්තම් අපි මේ තියෙන ආණ්ඩු කරන ක්‍රමයේ ක්‍රමයේ ඇතුලේ තියෙන දුර්වලතා උදාහරණයක් හරියට ගත්තොත් නිසි අධීක්ෂණයක් නොමැති වීම එතකොට ආණ්ඩුකරණයේ ඇතුලේ දේශපාලකයන් හෝ රාජ්‍ය සේවාවේ හෝ අවශ්‍ය කරන අධීක්ෂණයක් නොමැති වීම නිසා ස්ව කැමැත්තට තීරණ ගැනීමට ඉඩ සලස්සලා තිනවා ඒකෙන් දූෂණයට වංචාව හා දූෂණයට අවශ්‍ය ඉඩ සැලසෙනවා එතකොට අනිත් එක තමයි විනිවිදභාවයක් නෑ අපේ මේ තියෙන ආණ්ඩුකරණ සහ රාජ්‍ය සේවයේ ව්‍යූහාත්මක ගැටලු තියෙනවා ඒ ව්‍යූහයේ විනිවිදභාවයක් නෑ ඒ විනිවිදභාවයක් නැතිවීම නිසා වගවීම අඩු වෙලා තියෙනවා එතකොට කිසිම කෙනෙක් වගකිව යුතු කෙනෙක් වගවීමට ලක්වීමට අවශ්‍ය කරන යාන්ත්‍රණ නැති වෙලා තියෙනවා ඒ විනිවිදභාවය සහ අධීක්ෂණය නොමැති වීම නිසා ඒක එක හේතුවක් අනිත් හේතුව තමයි අපේ තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ නීති ක්‍රියාත්මක කරන ආයතන විසින් අවශ්‍ය විදිහට නිසි ආකාරයෙන් නීති ක්‍රියාත්මක නොකිරීම සහ තියෙන නීති ටිකත් අවභාවිතා කිරීම තවත් හේතුවක් තමයි අපේ ක්‍රමයේ ඇතුලේ ආණ්ඩුකරණයේ ඇතුලේ මේ වංචාව හා දූෂණයට ඉඩ සලස්වන්න අනිත් එක තමයි අපේ ආණ්ඩුකරණය සහ දේශපාලනයේ හෝ රාජ්‍ය සේවයේ මේ බැඳියාවන් අතර ඝට්ටනයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් conflict of interest කියන්නේ මේ බැඳියාවන් අතර තියෙන ගැටුම. මේ බැඳියාවන් අතර තියෙන ගැටුම් වලට අවශ්‍ය වෙන නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා සම්පාදනය වෙන්නේත් නැහැ. තවදුරටත් සහ ඒ තියෙන නීති ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. එතකොට ඔය දේවල් හින්දා දැනට තියෙන නීති යොදාගෙන උනත් සිද්ධ වෙන වංචාවන් හා දූෂණයන් නවත්වන්න ඉතාම අපහසු වෙලා තියෙනවා දැන් සහ මුදල් මහජන මුදල් අවභාවිතය මහජන මුදල් අවභාවිතය නවත්වන්න ඒ අවශ්‍ය කරන නීති තිබුණාට ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැහැ ඒවා හරියාකාරයෙන් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා තමයි තවමත් රාජ්‍ය සේවයේ හෝ දේශපාලනයේ හෝ ආණ්ඩුකරණයේ විශාල ඉඩක් තියෙන්නේ වංචාව හා දූෂණයට ඒ එකම කියන්න ඕනේ ජනතාවගේ වගකීම ජනතාවගේ සහ ආණ්ඩුකරණයේ ඉහළ ඉඳන් පහළ දක්වා ජනතාවගේ තියෙනවා මේ මානසිකත්වයක් පොඩියට වංචාවක් දූෂණයක් කරාට කමක් නැහැ. තමන්ගේ ළමයා ඉස්කෝලේට දාගන්න පාරේදී පොලිසියට පගාව පොඩි පගාවක් දෙන්න ඒ වගේ දේවල් කරාට කමක් නැහැ. ඒක ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක් හින්දා ඒක ආර්ථිකයටවත් රටටවත් බලපාන්න නැහැ කියන ඒ මානසිකත්වයක් තියෙනවා. ඒ මානසිකත්වය අපි හරිගස්සනකම් ඒ ඒ කරනකම් මේ වංචාව හා දූෂණය කියන එක මහ පරිමාණයෙන් සිද්ධ වෙනක නවත්වන්නත් අමාරුයි. සුළුවට හරි එහෙම දේවල් වලට ඉඩ සලස්සනවා නම් ඒක මහ පරිමාණයෙන් වංචා දූෂණය වෙන එක නවත්වන්න අමාරුයි. ඒක ඉතින් අර මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ වංචාව හා දූෂණයට පොඩි හෝ වංචාහ දූෂණයට එරෙහි වෙන්න සහ වග කිව යුතු පුද්ගලයන්ව ඒ වගවීමට බල කරන්න බලපෑම් කරන්න දැන් පොඩි පොඩි ප්‍රමාණයේ දූෂණයන් වුණාම ඒවට විරුද්ධව නැගීටින් නැතුව ඒවට කතා කරන්න නැතුව ඉවසගෙන ඉඳලා එයාගේ උච්චතම අවස්ථාවකට තමයි අපි ආවේ ගිය අවුරුදු දෙකේ වගේ. එතනදි තමයි ජනතාව නැගී ඉඳලා වගවීමට මිනිස්සු වග කියන්න ඕනේ මේ ආණ්ඩුකරණය වග කියන්න ඕනේ කියන එක ඉල්ලා සිටි. හැබැයි ඒක වෙන්න ඕනේ ඊට ගොඩක් කලින්. ඔව් හොඳ තැනකින් ඒ ප්‍රශ්නෙට අපිට උත්තරයක් ලැබුණා. ඉතින් ලසන්තික අපිට කියන්න මේ වංචා දූෂණ සඳහා ඇත්තනම දේශපාලඥයෝ විතරත වග කියන්න ඕනේ. නැත්නම් වෙන තවත් කවුරු හරි ඉන්නවද මේ සඳහා වග කිවේ යුතු? වංචාව හා දූෂණයට වග කියන්න ඕනේ දේශපාලඥයන් විතරයි කියලා මතයක් තියෙනවා. ගොඩක් වෙලාවට ජනතාවගෙන් ඇඟිල්ල දික් වෙන්නේ මේ දේශපාලඥයන්ට ආණ්ඩුකරණයේ දෙන දේශපාලඥයන්ට විතරයි. හැබැයි ඕකේ දේශපාලඥයන්ට තමන්ට අවශ්‍ය විදිහට වංචාව හා දූෂණය කරගෙන යන්න ඒ අවශ්‍ය ඉඩ සැලසෙන්න ඕනේ. ඒ අවකාශය හදලා දෙන කොටසකුත් ඉන්නවා. මොකද දේශපාලඥයන්ට නීතියේ රැහැනට අහසු නොවී මහජන මුදල් අභාවිතා කරලා ඒ මුදල් පිටරටකට පවා යවන්න නම් ඒක තනියෙන් ඔවුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
එතකොට මේ ක්‍රමයේ ඇතුලේ තවත් පාර්ශවයන් නැත්නම් අපි හවුල් කරුවන් කියලා කියනවා. ඒ හවුල් කරුවන් කොටසක් ඉන්නවා දේශපාලඥයන්ට වංචාව දූෂණේ යෙදෙන්න අවශ්‍ය ඉඩ අවකාශ සලසලා දෙන, පසුබිම හදලා දෙන. එතකොට මේක දේශපාලඥයන් කියමු. එතකොට දේශපාලඥයන් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට පෞද්ගලික වාසී සහ නැත්නම් දේශපාලන අරමුණු සඳහා මහජන මුදල් ලාභාවිත කිරීම සහ වංචා දූෂණය මහා පරිමාණ වංචා දූෂණය සහ අන්තර්ජාතික මට්ටමින් වංචා දූෂණය සිදු කරනවා නම් ඒ සිදු කරන්න ඒ අවශ්‍ය පසුබිම සකසලා දෙන හවුල්කරුවන් ඉන්නවා. ඔවුන් තමයි උදාහරණයක් හැටියට නීතිඥවරු, ඒ කියන්නේ වෘත්තීය වේදී නීතිඥ වෘත්තීය ගණකාධිකාරවරුන්, එතකොට විගණක අංශයේ වෘත්තීය වේදීන්, එතකොට ප්‍රභූවරුන්, එතකොට ලංකාවේ ඉහළ පෞද්ගලික ව්‍යාපාර වගේම ඉඩම් පිළිබඳ කටයුතු කරන නියෝජිතයන්, ඒ වගේ හවුල් කරුවන් ඉන්නවා. මේගොල්ලන් ගේට් කීපර්ස්ලා කියලා අපි කියන්නේ. දොරටු පාලකයෝ විදිහට දේශපාලඥයන් එක්ක ජාලගත වෙලා මේ වංචා දූෂණය වලට අවශ්‍ය කරන දේවල් සපයලා දෙන. මේකට අපි කියන්නේ චෞර තන්ත්‍රයක් කියලා. මේ වගේ ජාලයකට කියන්නේ චෞර තන්ත්‍රයක්. එතකොට චෞර තන්ත්‍රයකින් ඒ ජාලයකින් පාලනය වෙන රටක් බවට අපි පත් වෙලා තියෙනවා දැන්. මොකද අපි දැන් ඉන්නේ රාජ්‍ය ග්‍රහණයකට හසුන රටක් හැටියට. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය විදිහට දේශපාලඥයන්ට නැත්නම් ඒ ප්‍රතිපත්ති සකස් කරන පුද්ගලයන්ට තමන්ට අවශ්‍ය විදිහට නීති ප්‍රතිපත්ති සහ ක්‍රමය සකස් කරගෙන ඒ තමන්ගේ පෞද්ගලික සහ දේශපාලන අරමුණු වලට අවශ්‍ය වෙන විදිහට මුළු රටේම තියෙන පද්ධතිය සකස් කරගන්න හැකියාව දැන් තියෙනවා. එහෙම කරලා තියෙන හින්දා දැන් අපි රාජ්‍ය ග්‍රහණයට චෞරතන්ත්‍රයේ රාජ්‍ය ග්‍රහණයට හසුන රටක් හැටියට තමයි අපි දකින්නේ. එතකොට දේශපාලඥයන්ට විතරක් මේකට ඇඟිලි දික් කරන්න බෑ. වංචාවහ දූෂණය රටේ ඇතිවීමට ඒවට හවුල් වෙන උදව් කරන ජනතාවත් රාජ්‍ය අංශය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, වෘත්තිවේදීන් වෙන්න පුළුවන්, ඒ ජාලයට සම්බන්ධ වෙන හැම දෙනාමත් වගේ කියන්න ඕනේ. වැටසටහන ආරම්භයේදීම කිව්ව වගේම ඇත්තරම මේ ලෝක බැංකුව ආධාර නැත IMF සමයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීමත් එක්කම තමයි මේ දූෂණ විරෝධී පනතක් ශ්‍රී ලංකාව තුළ කෙටුම්පත් කරන්න ඒක නීතිගත කිරීම අවශ්‍යතාවක් රජයට පැන නැගුණේ. ඇත්තටම ඇයි ජාත්‍යන්තර ආයතනයක් විදිහට මේ ශ්‍රී ලංකාවට ණය දීපු ජාත්‍යන්තර ආයතනයක් විදිහට ඇයි IMF එක ලංකාවට මේ වගේ පනතක් කෙටුම්පත් කරන්න කියලා කිව්වේ? අත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒ අවශ්‍ය ලංකාවට ඒ ණය සහ නැත්නම් අරමුදල ලබා දෙන්න කොන්දේසියක් හැටියට දූෂණ විරෝධී පනතක් තියෙන්න ඕනේ කියන එක කොන්දේසියක් හැටියට පනවල තියෙන එකෙන්ම තේරෙනවා. අපේ තියෙන ප්‍රශ්න ආර්ථිකමය පමණක් වන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආර්ථික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක වංචාව හා දූෂණය සම්බන්ධ ප්‍රශ්නයක්කුත් වෙනවා කියන එකට තියෙන හොඳම උදාහරණයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ පනවල තියෙන කොන්දේසිය. මොකද ඔවුන්ට පේනවා රටේ මහජන මුදල් අභාවිතා වීම සහ අනෙකුත් වංචා දූෂණ නිසා තමයි මේ ආර්ථික පරිහානියට බංකෘත්භාවයට අපි පත් වෙලා තියෙන්නේ කියලා. ඒක එක හේතුවක්. එතකොට එහෙමනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට නිකන් මුදල් දෙන්නේ නැහැ මේ තියෙන වංචා දූෂණය ඒට තියෙන ඉඩ එහෙම තියෙද්දි ඒ ලබා දෙන මුදල් හරි නිසියාකාරයෙන් ඒ ලබා දෙන හේතුන් වලට යොදා ගැනීමට නොහැකි වෙන විදිහට වංචාව දූෂණය වෙනවා නම් එතකොට ඔවුන් ලබා දෙන අරමුදලිනු අපි නිසියාකාරව ගන්න ඕනේ ප්‍රයෝජනෙ ගන්නෙ නැහැ. ඒ හින්දා තමයි දූෂණ විරෝධී පනතක් ගේන්න ඕනේ, ඒක ශක්තිමත් වෙන්න ඕනේ සහ ඔවුන් ලබා දෙන මුදල් කාර්යක්ෂමව නිසියාකාරයෙන් අවභාවිතා නොවි මහජනතාවට ඒ ප්‍රතිලාභ යන්න ඕන විදිහක් හදන්න ඕනේ. හින්දා ඒකට අවශ්‍ය ශක්තිමත් නීතියක් තියෙන්න ඕනේ වංචාව හා දූෂණයට තියෙන ඉඩ අහුරන්න. ඒක හින්දා තමයි මේ වගේ මේ වංචාව හා දූෂණ පිළිබඳ නීතියක්
කොන්දේසියක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දාලා තියෙනවා. ඉතින් මේ වගේ පනතක් ශ්‍රී ලංකාවට ගෙනෙන්න ඕනේ ඇයි? දැනට පවතින පනත් කෙටුම්පත් වල බලය ඒවයි ක්‍රියාකාරීත්ව ප්‍රමාණවත් නැද්ද? දැනට තියෙන නීති අපිට ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට සෑහෙන ප්‍රමාණයක් අපිට නීති තියෙනවා. නීති නැතුව නෙමෙයි. කියන්නේ වංචාව හා දූෂණය වළක්වන්න අපිට පනත තියෙනවා. අලසා දූෂණ කොමිසම් පනත තියෙනවා. හැබැයි නීති තිබුණට සෑහෙන ප්‍රමාණයක් නීති තිබුණට අපිට අවශ්‍ය සියලුම නීති තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. සෑහෙන දුරකට තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒ තියෙන නීති හරියාකාරව ක්‍රියාත්මක නොවීම. එතකොට ඒක ඉම්ප්ලිමෙන්ටේෂන් එක නැත්තම් ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තියෙන්නේ. තියෙන නීති ටික පවා නිසියාකාරයෙන් නීති අවභාවිතා නොවී ක්‍රියාත්මක නොවීම නිසා තමයි අපි දැන් මේ දූෂණ වංචාවහ දූෂණට විරුද්ධව අපිට ශක්තිමත් විදියට තීරණ ගන්න බැරි. එතකොට ඒ නීති යම්තාක් දුරකට තියෙන නීති ප්‍රමාණවත්. හැබැයි ඒ නීති හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ නීති වලින් අපි අවශ්‍ය විදියට ඒ වැඩ ගන්නේ නැහැ. ඒක නිසා තමයි එතකොට මේට ශක්තිමත් නීතියක් වගේම ඒ කියන්නේ නැති නීති වලට ඒ කියන්නේ උදාහරණයක් ඇටියෙ ප්‍රසම්පාදන. එතකොට අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අවශ්‍ය නීතියක් නැහැ. අපිට තියෙන්නේ මාර්ගෝපදේශයක්. එතකොට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මේ මාර්ගෝපදේශ නීතියක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ දැනට තියෙන නීති ක්‍රියාත්මක නොවීමත් සහ අපිට අවශ්‍ය යම් නීති නොමැති වීමත් නිසා තමයි නීති අවශ්‍ය වෙන්නේ. අපි මේ වැඩසටහන පටන් ගන්න ඉද්දිත් සඳහන් කරා ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව නැත්නම් වංචා දූෂණ විමර්ශනය කිරීම ඒවා සම්බන්ධ වාර්තා කිරීම සහ සක්‍රීයව ක්ෂේත්‍රයට ගිහිල්ලා කතාබහ කරපු සහ කරන ආයතනයක්. ඉතින් ඔබගේ ආයතනය විසින් මොන වගේ යෝජනාද මේ නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත් කිරීම සඳහා නැත්නම් මේ පනත් කිටුම්පත් සඳහා මහජන අදහස් විමසලා තින මේ වගේ අවස්ථාවක ලබා දුන්නේ? ඔව්, දැනට යෝජිත දූෂණ විරෝධී පනත් කිටුම්පතට අවශ්‍ය නිර්දේශ ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හැටියට අපි දැනටමත් ලබා දීලා තියෙනවා. කියන්නේ මේ අමාත්‍යවරයා සමග අපි සාකච්ඡා කරලා තියෙනවා. කරලා මේ පනත මුලින්ම යෝජිත පනත ආපු වෙලාවේ ඒක අපි ඒකට තව දෙන්න ඕන නිර්දේශ ඒ පනතේ සිදුවෙන ඕන සංශෝධනයන් ගැන දැනටමත් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ අනුව අපි ප්‍රධාන වශයෙන්ම කියන්නේ දැන් අල්ලසා දූෂණ කොමිසම උදාහරණයක් හැටියට ගත්තාම ඒ කොමිසමේ කොමසාරිස්වරුන්ට අවශ්‍ය ස්වාධීන තීරණ ගැනීමට අවශ්‍ය බලය තියෙන්න ඕනේ, නිසි බලය තියෙන්න ඕනේ. එතකොට එක් පුද්ගලයෙක්ගේ ස්වකැමැත්තට කොමසාරිස්වරුන් පත් කිරීම, අධ්‍යක්ෂ ජනරාල් වලට පත් කිරීම වැනි දේවල් සිදු වෙන්න බෑ. මොකද එතකොට ඒ අවශ්‍ය සංවර්ධන තුලන ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක කොමිසමේ ස්වාධීනත්වයට බලපානවා. සහ අනෙකුත් නීති වෙන්නේ උදාහරණයක් ඇරෙට වත්කම් සහ බැරකම් ප්‍රකාශන පිළිබඳ නීතියත් ඒකෙන් සංශෝධනය වෙනවා. මේ එන්න තියෙන පනතෙන් සංශෝධනය වෙනවා. එතකොට වත්කම් සහ බැරකම් මහජනතාවට ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට අවශ්‍ය ක්‍රමයක් සකස් වෙන්න ඕනේ. ඒවා ඩිජිටලයිස් වෙන්න ඕනේ. වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ දෙන අයගේ පෞද්ගලික විස්තර නැතුව අවශ්‍ය විස්තර බලා ගන්න මහජනතාවට ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක් නැත්නම් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ කියන එක තමයි අපි නිර්දේශ කරේ. අපි කරපු නිර්දේශ ගොඩක් අතරින් කිහිපයක් විතරයි මම මේ කියා සිටියේ. ඒ වගේම ඔබ සඳහන් කරපු තොරතුරු ඇතුළත් සමස්තය පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ට අපේ සහෘදයන්ට තොරතුරු දැනගන්න ඕන නම් ඒ සම්බන්ධව තොරතුරු ලබා ගැනීම සඳහා මූලාශ්‍ර තියෙන්නේ කොහෙද? අමාත්‍යවරයා සමග අපි කරපු සාකච්ඡාවලදී අමාත්‍යංශයට ලබා දුන්න නිර්දේශ සහ මුලින්ම අපිට TISL ආයතනයට ලබා දුන්න ඒ යෝජිත පනත් කෙටුම්පත, ඊට දුන්න නිර්දේශ සහ ඊට පස්සේ ඒ පනත් කෙටුම්පතේ වෙලා තිබුණ සංශෝධනයන් සියල්ලම අපේ ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා.
ඕනම කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් සහ මේ ඕජිත පනත් කෙටුම්පත මුල්ලවස්සාවේදී අපායතනට ලබා දුන්නට පස්සේ අපි ඒක අපේ වෙබ් අඩවියේ පළ කරා ජනතාවට අවශ්‍ය නම් ඔවුන්ගේ නිර්දේශ ලබා දෙන්න ඒවා අපි හරහා අමාත්‍යාංශයට ලබා දෙනවා කියන අදහසෙන් තමයි ඒවා අපි ව්‍යුත්පත් කරේ ඒ සියලුම නිර්දේශ අපේ වෙබ් අඩවියේ තියෙනවා බලා ගන්න හොඳයි ඉතින් ශ්‍රී ලංකාව තුල දැන් නීතිගත වෙන්න සූදානම් කරලා තියෙන නව දූෂණ විරෝධී පනත් කෙටුම් පත සම්බන්ධව තමයි අපි කතා කරේ සහ ඒකේ තියෙන ඒකට ඇතුළත් විය යුතු අංග සහ ඇයි මේ වගේ පනතක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙලා තියෙන මේ මොහොතේ කියන කාරණාව. ඉතින් සක්‍රීය පුරවැසිය විදිහට ඔබට ආරාධනා කරනවා තවදුරටත් මේ සම්බන්ධව විමර්ශනශීලීව ඉන්න. ඒ වගේම ඔබගේ හඬ ඔබට තියෙන මේ සම්බන්ධ දෙන විවේචන පිළිබඳව ඉදිරිපත් කරන්න ඒ පිළිබඳව නිරතුරුව සක්‍රීයව ප්‍රශ්න කරමින් මේ සංවාදයේ ඉන්න. ඉතින් ඒ ඇරයුම කරන ගමන් ඒ වගේම මේ සංවාදයට ඉඩ විවර කරන ගමන් හැෂ්ටැග් පරපුර අදට මේ වැඩසටහන මෙතින් අවසන් කරනවා. ඉතින් මේ වැඩසටහන සඳහා තමන් සම්පත්දායක දායකත්වය සැපයපු ලසන්තිකාට බොහොමත්ම ස්තුතියි. තමන්ගේ දැනුම තමන්ගේ ශේෂ්ත්‍රයෙන් ලබාගත් අත්දැකීම් මත්පිත් එක්ක බෙදා හදාගත්තට. ඉතින් තවත් දවසකින් මේ වගේ තවත් පොඩ්කාස්ට් වැඩසටහනකින් ඔබව හමු වෙන තෙක් ආයුබෝවන්. තව දවසකදී ඉතා ඉක්මනින් හමු වෙමු.